අයිබෝවන් පෙරදිග සංගීතය හදාරන දූදරන්ව ඉතාමත් ආදරෙන් පිළිගන්නා channel එකට. ඉතින් 10 ශ්‍රේණියේ පෙරදිග සංගීතය දෙවන වාරයේ සඳහා තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් වෙන්නේ දැන් විභාගය ළඟ නිසා මම පෙරහුරුවක් ලෙස තමයි මේ paper එක ඉදිරිපත් කරන්නේ. ඉතින් පළවෙනි කොටස මම ඔයාලට ඉදිරිපත් කළා. දෙවෙනි කොටස තමයි ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් දෙවෙනි කොටසේදී පළවෙනි ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න තියෙනවා. ඉතින් ප්‍රශ්න හතක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඉතින් දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා තව ප්‍රශ්න හතරක් ඔයාලා තෝරගෙන උත්තර ලියන්න ඕනේ. ඉතින් අපි ඉක්මනට යමු. දැන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒක අපි සාකච්ඡා කරමු දැන්. පහත එකේ සිට හත දක්වා ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න. අංක 1 නිසගමග ලිස යන සරකණ්ඩය අයත් රාගය කුමක්ද? දැන් ඔයාලා දන ඔයාලට රාග දෙකයිනේ නිර්දේශිත. ඉතින් අනි එකක් තමයි යමන රාගය අනිත් එක බහිරවි රාගය. ඉතින් දැන් මෙතන නිසගමග ලිස. එතකොට ගා සහ රි කෝමල වේදිලා තිනවා. නී කෝමල මන්දර. ඉතින් කෝමල සර යෙදෙන්නේ බහිරවි රාගයේ. ඉතින් ඔයාලට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් පිළිතුර බහිරවි රාගය. සාරීගා සාරීගා පා සාරීගා පා දා මෙම සර අභ්‍යාස ඊළඟ සර කණ්ඩය ලියන්න. දැන් මේ සර අභ්‍යාසයේ ගත්තොත් ළමයි මේ සර අභ්‍යාසයේ ඔයාලට පේනවා මා සහ නී පෙන්වන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අභ්‍යාසයක් විදිහට ලියනවා සාරීගා ඊළඟට දීගම් සාරීගම ඔහොම නේ එන්න ඕනේ දැන් මේ අභ්‍යාසය හැටියට. නමුත් මා වර්චිතයි නේද? ඒ කියන්නේ මේක භූපාල රාගය ආශ්‍රිත නිර්මාණය වූ අභ්‍යාසයක්. ඉතින් භූපාල රාගය වල 9 ශ්‍රේණි ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලා මෙතනදී මතක තියාගන්න 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නතු කාරණාවනුත් අපට අවශ්‍ය වෙනවා කියලා. ඉතින් සාරීගා සාරීගාපා සාරීගාපාදා සාරීගාපාදා උච්ච සායන්නේ. මෙනම් පිළිතුරු වන්නේ සාරීගාපාදා සා. ඊළඟට අහනවා සම්මා සම්බුදු වෙනමුනි රජිනේ මෙම කවි පාදයේ කුමන ගී වර්ගයට අයත්ද? ඉතින් තුන් සරණේ ගී වර්ගයට තමයි මෙය අයත් වන්නේ. මනමේ සිංහබාහු යන නාට්‍යනි නිෂ්පාදකවරයා කවුද? එදිරිවීර සරච්චන්ද්‍රයන් තමයි මෙම නාට්‍ය නව නාට්‍යවල නිෂ්පාදකවරයා වන්නේ. ඉතින් පස්වෙනිකේ අහන්නේ තෝඩායම නම් අංගය අයත් වන්නේ කුමන රංග සම්ප්‍රදායද කියලා. ඉතින් තෝඩායම එතකොට උරුට්ටුව මේ වගේ ගොඩක් දේවල් මේවානි අංගයන් අයත් වන රංග සම්ප්‍රදාය තමයි නාඩගම් සම්ප්‍රදාය. එතකොට සොලස්මත් පැදියක මුල් පාදය ලියන්නලු. ඉතින් ඔගොල්ලෝ ගෙන ගත්තනේ සොලස්මත් පැදී 8 20මත් පැදී ආදී ලෙස නේද? ඉතින් සොලස්මත් පැදියකට ඔයාලට ලියන්න පුළුවන් මන්මත් කරවන දන මුළු දෙරණ. මතකයි නේද? මන්මත් කරවන දන මුළු දෙරණ. ඉතින් ඔයාලා අයව පාඩම් කරගන්න. ඉතින් පිළිතුරු වන්නේ එය. ඊළඟට දැන් සොලස්මත් කියන්නේ මාත්‍රා 16යි. දොලස්මත් කියන්නේ මාත්‍රා 12යි. 28මත් කියන්නේ මාත්‍රා 28යි. 120 කියන්නේ මාත්‍රා 24යි. ඒවා මතක තියාගන්න. ඊළඟට හත ගොයම්දා මගුල මාර පරාජය යන දේශීය සන්ධිවර නිර්මාණය කරනු ලැබූ ශිල්පියා කවුද කියලා අහනවා. ඉතින් WB මකුලොනුව මහතා තමයි දේශීය සන්ධිවර නිර්මාණය කරනු ලැබූ ශිල්පියා ලෙස සඳහන් කළ හැක්කේ. ටේකාවින් සහ මාත්‍රා ගණන සමාන වන තාලයේ කුමක්ද? ටේකාව කියන්නේ ළමයි බෙර පදය, තබ්ලා පදය. මාත්‍රා කියන්නේ මාත්‍රා 8ක්ද මාත්‍රා 6ක්ද 16ක්ද ලෙස. දැන් ඔගොල්ලෝ ඉගෙන ගන්නවනේ හින්දුස්ථානි තාල. දැන් ත්‍රිතාලේ ගත්තොත් මාත්‍රා 16යි,
ඒකාව එතකොට දාදරා තාලේ ගත්තොත් මාත්‍රා 6යි ජප්තල් දීප් චන්දි ගත්තොත් මාත්‍රා 14යි ජප්තල් ගත්තොත් මාත්‍රා 10යි හැබැයි ලාවණි තාලේ සහ කේරව තාලේ ගත්තොත් මාත්‍රා 8යි හැබැයි වෙනසකට තියෙන්නේ කේරව තාලේ විභාග දෙකක් තියෙනවා ලාවණි තාලේ විභාග හතරක් තියෙනවා විභාග වන්නේ මාත්‍රා කේරවා තාලේ සඳහා මාත්‍රා 4 4 ලාවණි තාලේ සඳහා මාත්‍රා 2 2 ලෙස නමුත් මාත්‍රා සංඛ්‍යාව වගේම මෙම තාල දෙකේ ටේකාවේ කියන්නේ බෙර මේ තබ්ලා පදය සමාන වෙනවා දග්ගේ නැති නක දින එනම් පිළිතුරු වන්නේ කේරවා තාලය සහ ලාවණි තාලය බහිරවි රාගය ගැයීම සුදුසු කාලේ නැතොත් ගාන සමය වන්නේ හිස්තනක් වනාත යමන් රාග ගැයීම සුසු ගාන සමය වේ කියලා දාලා තියෙනවා එතකොට පිළිතුරු ලෙස අපිට ගන්න වෙන්නේ බහිරවි රාගය දිවා ප්‍රථම ප්‍රහරය ලෙසත් යමන් රාගය රාත්‍රී ප්‍රථම ප්‍රහරය ලෙසත් තමයි ගන්න වෙන්නේ තාලයක් බෙදී හැකි කුඩාම මින්ම මාත්‍රාවක් ලෙස හඳුන්වනවා අතර හඳුනන අතර ඒවා වෙන්ක දක්න ලැබෙන සීමාව අපි මොකද්ද කියන්නේ විභාග කියලා. ඉතින් මේවා ඔයාලා 8 දී තිගෙන ගත්තා පාරිභාෂික පද ලෙස 9 දී තිගෙන ගත්තා. ඒවා හොඳට බලා ගන්න. ඔන්න ඉතින් පළවෙනි ප්‍රශ්න අනිවාර්යෙන් කරන්න ඕනේ ඔයාලා ওই විදිහට පාඩම් කරගන්න. දැන් ඊළඟට ඔයාලා ප්‍රශ්න හතරක් තෝරගන්න ඕනේ. එතනදී ඔයාලා සමහර විට දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්නවා වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේදී මොනවද අහන්නේ කියලා දී ඇති තොරතුරු අනුව පහත වගු සම්පූර්ණ කරන්නද. ඉතින් ABCD ලෙස රාග හතරක් සඳහන් කරන්නට ඕනේ. ඕගොල්ලෝ දැන් රාග පහක විස්තර දන්නවා. මොකද රාග තුනක් භූපාලි බිලාවල් කාපි රාග තුන නවයේදී ඉගෙන ගත්තා. මේ වසරේදී ඔයගොල්ලෝ යමන් බහිරවි ඉගෙන ගත රාග පහක විස්තර දන්නවා. ඒ නිසා මේ වගුව පුරවන්න ලේසි. ඉතින් රාගයේ නම ආරෝහණ දීලා නැහැ. අවරෝහණ දීලා තියෙනවා. අපි අවරෝහණ අනුව තමයි හැමදේම තිරණය කරන්න වෙන්නේ. දැන් පළවෙනි එක උච්ච සා වලින් පටන් ගන්න. සා ධා පා ගා රී සා. එහෙනම් මේ රාගයේ සර පහක් නිතින්නේ නේද? ඒ කියන්නේ භූපාලි රාගය. එන රාගයේ භූපාලි ආරෝහණ සා රී ගා පා ධා සා උච්ච සා එන්නේ. එතකොට අවරෝහණේ සඳහන් කරලා තියෙන සා ධා පා ගා රී සා. එතකොට වාදි ස්වරය ගාන්ධාරය සංවාදි ස්වරය දහිවතේ. යමන් රා එතකොට දෙවනියට තියෙන්නේ සානිදාපා මාගාරී සසරහතම තියෙනවා තීව්‍ර මා. ඒ කියන්නේ යමන් රාගය නේද එන ආරෝහණ සරිගම පද නිසා මා තීව්‍ර කරන්න. වාදී ස්වරය ගාන්ධාරය සංවාදී ස්වරය නිෂාදය. ඊළඟට සී දීලා තියෙන සානිදාපා මාගාරී සස කිසිම විකෘති ස්වරයක් යෙදিলা නැහැ සියලුම ස්වර ශුද්ධයි. ඒ කියන්නේ බිලාවල් රාගය. බිලාවරාගේ ආරෝහණ සරිගම පදනිසා වාදී දෛවතේ සංවාදී ගාන්ධාරය. හරිනේ. ඉතින් ඩී එකේදී අහන් දීලා තියෙන සානිදාපා මගරිසා රිගදානි කොමල කරලා තියෙන්නේ. එතන කොමල කරලා නැහැ ළමයි. නමුත් මෙතනදී අපිට ගන්න වෙන්නේ රිගදානි කොමල කරන්න වෙනවා දරුවෝ. එහෙම වුණොත් අපිට බහිර විරාගය ලෙස දක්වන්න පුළුවන්. එතකොට ආරෝහණ සරිගම පද නිසා රීගාදානිය කොමල කරන්න. එතකොට වාදී ස්වරය මධ්‍යමය සංවාදී ස්වරය සජ්ජය. එතකොට දැන් අපි වගුව සම්පූර්ණ කරා. ඉහත ඒ සහ බී කියන රාග අතුරින් ඒ කියන්නේ භූපාල රාගය සහ යමන් රාගය කියන රාග අතුරින් එක් රාගයක මැදලේ ගීතය එහෙම නැත්නම් ලක්ෂණ ගීතයේ අන්තරා කොටස ගීත ස්වර ප්‍රස්තාර කරන්නලු. එතකොට ඔයාලා භූපාලි රාගය හෝ යමන රාගයේ මැදලේ ගීතයක එහෙම නැත්නම් ලක්ෂණ ගීතයක අන්තරා කොටස කියන්නේ දෙවෙනි කොටස ගීත ස්වර කිව්වහම වචන සහ ස්වර දෙකම ලියන්න ඕන. ඉතින් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ඉතින් අදාළ පිළිතුර ලියන්න මෙතන. ඉතින්
තුන්වෙනි එකේදී කියනවා ඉහත C සහ D කියන රාගය කියන්නේ අපි සඳහන් කරේ බිලාව රාගය සහ බහිර විරාගයනේ ඒ රාග අතුරින් එක් සර්ගම් ගීතයක ඉස්සය කරස පස්තර කරන්නලු ඉතින් සර්ගම් ගීත කිව්වහම ළමයි සර පමණයි තිබෙන්නේ ඉතින් ඔයාලට හරි පහසුවෙන් මේවා පාඩම් කරගන්න පුළුවන් නේ ඉතින් ඉස්සය කරස මෙතනදී පස්තර කරලා පෙන්නන්න ඉතින් අපි තුන්වෙනි දැන් දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් ඒ විදිහට පිළිතුර ලියන්න ඕනේ දැන් තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නය සම්බන්ධ වන්නේ තාල සම්බන්ධව මේ ප්‍රශ්නේ සඳහා ඔයගලන්ට හින්දුස්ථාන තාල පිළිබඳව දැනුම ඕනේ ඉතින් මේ ප්‍රශ්නේ තෝරගත්ත ළමයින්ට මේ විදිහට පිළිතුර සපයන්න පුළුවන් අහනවා පහත දී ඇති තොරතුරු අනුව තාල හඳුනාගෙන වගුව සම්පූර්ණ කරන්න කියලා අපි බලමු अक्षर वितरा मित्र दीला थी धा धिं ता तिं धा धिं ता तिं मे अक्षर देने दें आप गत्तो केहरवा गत्तो दागे ना ती इतोड़ गे सह ने दागे ना गे सह न के ना अक्षर देने वह ना केहरवा तालेवत लावनी तालेवत ने वे आप बाल मुझा धीना दी दीना फिर एक गाना बै मुकद ना कहने का अक्षर है मित्र नया ने यह ना आप गान बै आप बालमु दीप चांदी धा दिंग धा धा दिंग ता तिंग ता दा दिंग है भाई दीप चांदी ताले तिबन अक्षर में ही संधान वेनवा ये वक्त में केहरवा मैं त्रिताले का तो धा दिंग दिंग दा धा दिंग त्रितालिया अक्षरात संधान बिना मित्रना नहीं द तो रापिट मुखा द पितृले से गन्ना बिन्ने इतिंग नमा वाला था मैं दीप चांद दी ताले के संधान कराना पुलों त्रिताले के संधान कराना पुलों में मुकुदे देखे मैं अक्षर तीन निसा उदाहरण के आप त्रिताले के लगा तो यही मात्रा गाने तो करो दास से आई ताला संज्ञा पिलवेली संधान करो x two o three ने द सम देवनानु ताले काले तुंगनानु ताले ले सा b वाला दीरा तीन अक्षर तमें धा धी ना तू मैं හරිම පැහැදිලිව සඳහන් වෙනවා පිළිතුර අපිට හොයාගන්න පුළුවන් පහසුවෙන් දාදරා තාලේනේ දාදීනා දාතුණා එහි මාත්‍රා ගණන 6යි තාල සංඥා දෙකයි නේද සම් සහ කලි කියන තාල සංඥා දෙක තමයි සඳහන් වෙන්නේ සී වලදී දීනා තීනා මේ තාලේ අක්ෂ මේ අක්ෂර අනුව තාලේ හඳුනු ගන්න පහසි දීනා දී දීනා තීනා දී දීනා ජප් තාලේ නේද ජප් තාලේ මාත්‍රා ගණන 10යි තාල සංඥා x 2 o 3 කියන්නේ සම් දෙවන අනු තාලේ කලි තුන්වන අනු තාලේ දී වල දාගේ ති ක දීන ඒකත් පහසි හඳුනු ගන්න දාගේ නා තී නා ක දීන මේ අක්ෂර ඔක්කොම මෙතන සඳහන් වෙනවා එහෙනම් කේරවා තාලය අපිට කේරවා තාලය ගන්නත් පුළුවන් ලාවනි තාලය ගන්නත් පුළුවන් ඉතින් කේරවා තාලය ගත්තොත් මාත්‍රා සංඛ්‍යාව 8යි තාල සංඥා x o හැබැයි ඔයගොල්ලෝ ලාවනි තාලය සඳහන් කළොත් මාත්‍රා සංඛ්‍යාව 8යි තාල සංඥා x 2 o 3 ලෙස තාල සංඥා 4ක් යෙදෙනවා ඉතින් දෙවෙනි ප්‍රශ්නේදී ඒකේ අහනවා ඒ කියන තාලය හැර. ඉතින් ඒ කියන තාලය හැර වෙනත් තාලයන් නම් කර නිවැරදි තාල සංඥා සහිතව ප්‍රස්තාර කරන්නලු. එතකොට ඒ එකේට අපිට ත්‍රිතාල හෝ දීප් ඡන්දිනේ සඳහන් කරන්න පුළුවන් අපිට ඒ තාල දෙකම අයින් කරලා දාදරා ජප් කෙහෙරවා ලාවෙනි. මේ ආදී මේ තාලයන්ගෙන් එකක් ඔයාලා નિયમિત තාල සංඥා සහිතව ප්‍රස්තාර කරලා පෙන්වන්න ඕනේ. ඊළඟට C වල අදාළ තාලෙට ගැලපෙන දේශීයිත තෝරගෙන ඔබ කැමති සම්ප්‍රදායකට අනුව බෙර පදයක් පස්තර කරන්නලු. ඉතින් C වල ඔයාලා දන්නවා ජප් තාලය තමයි සඳහන් වෙන්නේ. ජප් තාලය විභාග වෙන්නේ මාත්‍රා 2 3 2 3 ලෙස. එතකොට ජප් තාලයේ අයත්වන දේශීයිත තමයි सुलु मैदुम देतने सुलु क्याने मात्रा देखाई मैदुम क्याने मात्रा तुनाई
देख तूने लेस विभागवान ने सुलु मैदुम देते थे उन्ना अपने नाम करा सुलु मैदुम देते थे खेला इतो वोटे एक ही आनो बेर पादे कर आप लोग गाने पुलान दोंग जिंत गत दोंत मतलब क्या इधर दोंग जिंत गत दोंत इड पास यहाँ ना तबला वे दाया वे ना बाया वे वेना वेना मन इपदवन अक्षर देखा बैगिन लिया ने खेला इतन तबला वे दाया वे क्या ने पौड़ी कोटस है बाया क्या ने लोगु कोटस है अक्षर देखा बैगिन लिया ने खेला थी ना इतन मेहित वाला टे दाया वे उपदिन अक्षर ले से अक्षर ना ता तिंग तीरी ट आदि अक्षर वाले अक्षर देखा संधान करने पुलवा बायाविंग गत्तो ना गे क खत आदि अक्षर वाले देखा संधान करने पुलवा इतिंग ओन्ने दें आपी दें याना हाथरेन पाशने संधान वेने गैमी गी इतिंग जन संगीते गैने ताल संबंध राग संबंधों ग्रांड पेन वेतने इधर इतने दम में प्रश्न तो और गत तो ओ गोल लो पालमिनी क्या है ना गैमिकी सह सेगी वाला लक्षण सुनने बगैन ले आने के ला इतने गैमिकी सारे भाषा व केनी युक्ताई निर्माण कारुवेक जा गैमिकी व दाखना लेबने नहें इधर कोट मुख्य परंपरा गत वथा माई पैवते इन्ने सारे लन आदमाला वांगे युक्त बनवा इतने සිව්පද විදිත භාවිතා වෙනවා සිව්පද විදිත කියන්නේ පද පෙරි හතකින් පෙරි හතරකින් යුක්තයි නේද ඊළඟට ගැමි භාෂාව යොදාගෙන තිබෙනවා පටු සර සීමාවක් දක්නට ලැබෙනවා ඉතින් මේ වයින් කැමති ලක්ෂණ තුනක් සඳහන් කරන්න පුළුවන් නමුත් සේගී ගත්ත සංකීර්ණ භාෂාවකේ යුක්තයි සේගී සඳහා නිර්මාණ කරුවෙක් සිටිනවා ඉතින් ලේඛන ගතව පැවතෙනවානේ පොත්වල මේ කවි සඳහන් වෙනවා සංකීර්ණ නාදමාලාවලිය යුක්ත වෙනවා ඒ වගේම ව්‍යක්ත භාෂාවක් යොදාගෙන තිබෙනවා ඉතින් ඔයාලා කැමති පිළිතුරු තුනක් සඳහන් කරන්න ඉතින් හතරෙන් ප්‍රශ්නේ දෙවෙනියට අහනවා නාගාතාත්මක ගීතයන් මොනවාද නිදසුන් සහිතව දක්වන්න කියලා ඉතින් අනාගාතාත්මක ගීකයන් ළමයි කිසියම් නාද මාලාවකට අනුව ගායනා කළ හැකි නොවීමයි. ඒ කියන්නේ තාලයකින් තොරව ගායනා කරන ලබන ගීත. උදාහරණ ලෙස දක්වනවා නම් ගැල් ගී, පැල් ගී, පතල් කවි, පාරු කවි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. හැබැයි ඊළඟට අහනවා ආඝාතාත්මක ජන ගීයක මුල් පේලි දෙකක ගීත ප්‍රස්තාර කරන්න කියලා. ඉතින් ආඝාතාත්මක ජන ගී කියන්නේ යම්කිසි තාලයක ගායනා කරන ලබන ගීතනේ. ඉතින් එවැනි ගීත සඳහන් කරනවා නම් ඔගලන්ට පුළුවන් ඔය ඔලින්ද කෙලිය නේද ඒ කෙලි ගීත ඕනෑම එකක මුළු පේලි දෙකක් गीत प्रस्तार करना इतनी सर पाड़े नोने मेतन दे आगाता जन दंगोली देते बेने कोई कोई देसे ඔගොල්ලෝ කැමති ආඝාතාත්මක ගීතයක් මේ වෙලාවට ලියන්න ළමයි පාඩම් කරලා තියෙන ඕන සරත් එක්ක ඔබ කැමති විරිතක් නම් කර ඊට ගැළපෙනසේ ගීයක මුල් පාද දෙකක් ලියා දක්වන්නලු එතකොට ඔබ කැමති විරිතක් කිව්වහම ඔයාලට පුළුවන් සඳහන් කරන්න දැන් ඔයාලා ඉගෙන ගත්ත 820 මත් විරිත 120 මත් ආදි ලෙස නේද සමුද්‍ර ഘോഷ විරිත ඉතින් ඒ වායෙන් ඒ කැමති විරිතක් අරගෙන සේගියක මුල් පාද දෙකක් ලියා දක්වන්න ඉතින් පහසරණිය තියෙන මන්මත් කරවන රූ රැස් යඳින ආදි ලෙස තියෙනවනේ සේගිය ඉගෙන ගත්තනේ එනං ඒ වයින් මුල් පා පේලි දෙක ලියා දක්වන මුල් පාද කියන්නේ පේලි. ඉතින් එනම් බලමු පස්සේ ප්‍රශ්න තෝරා ගත්තොත් එයාලට කොහොමද පිළිතුරු ලියන්න වෙන්නේ කියලා මේ পেපර් එකේ. පළවෙනියට අහන පහේක කපිරිඤ්ඤා ගීත සම්ප්‍රදාය සුවිශේෂී වූ සංගීතමය ලක්ෂණ හතරක් ලියන්න කියලා.
ඉතින් අපි දක්වන්න පුළුවන් වේග රිද්ම ගායනය ඒ කියන්නේ 6/8 රිද්ම රටාව එහෙම නැත්නම් කෙම්ප තාලයට අනුව වේග රිද්ම ගායනය දක්නට ලැබෙනවා සරල රිද්ම රටාවක් දක්නට ලැබෙනවා අඩු ලයිකින් පටන් අරගෙන වැඩි ලයිකින් අවසන් කරනවා බයිලා නැටුම් සඳහා භාවිත කරන සංගීතයක් දක්නට ලැබෙනවා නේද වියෝලා බෙන්ජෝ ටැම්බරින් කොංගෝ වැනි සංගීත භාණ්ඩ භාවිත කරන ලැබෙනවා මේ දේවල් ඔයගලන්ට ලියන්න පුළුවන් ඊට පස්සේ අහනවා දෙවනියට මුල් යුගයේ ගුවන් විදුලි ශිල්පීන්ගෙන් ඔබ වඩාත් කැමති අයෙක් නම් කරලා එතුමාගෙන් සංගීතයේ සිදු වූ සේවයේ කරුණු තුනක් ඇසුරෙන් දක්වන්න කියලා. ඉතින් අපි ඔයාලා මුල් යුගයේ ගුවන් විදුලි ශිල්පීන් ගත්තොත් ආනන්ද සමරකෝන් මහතා සුනිල් ශාන්ත මහතා වැනි අය සඳහන් කරන්න පුළුවන්. ඉතින් ආනන්ද සමරකෝන් මහතා ගත්තොත් එතුමා ජාතික ගීතේ නිර්මාතෘවරයා වෙනවා. ඒ වගේම තමයි ග්‍රැමෆෝන් යුගයේ බිහි වුණු ස්වාධීන ගීත රසක හිමිකරුවාද වෙනවා. සරල බස් වහරක් සහ සරල තනු වලින් හෙබි නිර්මාණ රසක් එතුමා විසින් සිදු කරලා තියෙනවා. ඒ වගේම ලාංකීය ගීත කලාවේ ප්‍රථම වාග්ගේයකරුවාද වෙනවා. ඒ වගේම චිත්‍රපට සංගීතාක්ෂණයක් ලෙසද කටයුතු කරලා තිබෙනවා ආනන්ද සමරකෝන් මහතා. නමුත් සුනිල් ශාන්තයන් ලෙස සඳහන් කරොත් එතුමා ගීතයේ භාෂාව කෙරෙහි වඩාත් අවධානය යොමු කරපු කෙනෙක්. ඒ වගේම වංග සංගීතය ආභාෂය ලබාගෙන ඒ අනුසාරයෙන් ගීත සංගීතවත් කරලා තියෙනවා. සිංහල චිත්‍රපට සංගීතයේ නව ආරක් යොදා ගැනීමත් සුනිල් ශාන්ත මහතා අතින් සිදු වුණා. ඒ වගේම බටහිර සංගීත ශිල්ප ක්‍රම භාවිතා කිරීමත් එතුමා අතින් සිදු වුණා සංගීත දිවියේදී. තින් මේ විදිහට ඕගොල්ලෝ ඒ ශිල්පීන් ගැන කරුණු කාරණාවන් සොයාගෙන විස්තර දක්වන්න පුළුවන්. ඊළඟට ළමයි අහනවා පැරණි නාඩගම් දෙකක් නම් කරලා ඒ අනුව ඊට ගැළපෙනසේ පසු කාලේ නිර්මාණය වූ නව නාට්‍ය ගීත දෙකක් සඳහන් කරන්න කියලා. ඉතින් පැරණි නාඩගම් දෙකක් ගත්තොත් ඉතින් පැරණි නාඩගම් ගොඩක් තියෙනවා ළමයි. ඉතින් යූජින් නාඩගම ඇහැලේ පොළ නේද, බ්‍රම්පොඩ්, වෙසන්තර আদি නාඩගම් තියෙනවා. ඉතින් යූජින් නාඩගමේ දුල් නිමල් සිසි සේ කියන නාඩගම් ගීතයට අනුව මනමේ නව නාට්‍යයේ නන් සිරින් වරැඳි කියන ගීතය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම බ්‍රම්පෝඩ් නාඩගමේ පවර පසිඳු කියන නාඩගම් ගීතයට අනුව මනමේ නව නාට්‍යයේ ගීතය නිර්මාණය වනවා ලප්ප නොමවන් සඳ කියන ලෙස. ඒ හැරුණාම ගීත කීයද දෙකයින සඳහන් කරන්න කියලා තියෙනව නේද? හරි. ඉතින් ඒ හැරුණාම ළමයි පස්සෙන් ප්‍රශ්නයේ හතරවෙනියට අහනවා ග්‍රැමෆෝන් ගී, ගුවන් විදුලි සරල ගී, කප්‍රිඥා ගී යන ගීතවලින් ඔබ කැමති එක් ගීත වර්ගයක් තෝරගෙන ඊට ගැළපෙන ගීතයේ මුල් පේළිය විතර ගීත පස්තර කරන්න කියලා. ගීතය පස්තර කරන්න. ඉතින් ග්‍රැම්ෆෝන් ගීත ගත්තොත් ගොඩක් තියෙනවනේ නේද? දැඩිකල මාතා, ශ්‍රී සෙත් සාදයි, පාරමිතා බල පූජිත පූරිත ගොඩක් තියෙනවා. ගුවන් විදුලි සරල ගී, කප්‍රිඥා ගී මේවෙන් ඉතින් ඔයාලා කැමති ගීතයක් අරගෙන ළමයි ගීත පස්තර කරන්න තියෙන්නේ. හයවෙනි ප්‍රශ්නේ තෝරගත්තොත් ඒකේ දැක්වෙනවා ජන සංගීතයේ උන්නතිය සඳහා දායක වූ ලාංකීය සංගීතඥයින් හතර දෙනෙක් නම් කරන්න කියලා. ජන සංගීතය සඳහා දායක වූ. ඉතින් ගොඩක් අය ඉන්නවනේ, රෝහණ බැද්දගේ මහතා, ලයනල් රන්වල මහතා, සීද එස් කුලතිලක මහතා, ඩබ්ලිව් විමකුලුලු මහතා ආදී අය සඳහන් කරන්නට පුළුවන්. ඉහත සංගීතඥයින් සංගීත ශාස්ත්‍රයේ දායද වූ සුවිශේෂී ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා තියෙනවා. ඉතින් සීද එස් කුලතිලක මහතා අතින් නිර්මාණය වන සංගීත සම්භවය කියන කෘතිය, ඒ වගේම ඩබ්ලිව් මකුලුලු මහතා අතින් නිර්මාණය වන හෙළ ගී මග කියන කෘතිය. ඉතින් ඊට පස්සේ කියනවා ඒ අතරින් එක් සංගීතඥයෙක් නම් කරලා පහත කරුණෝසය එතුමා පිළිබඳව කරුණු දෙක බැගින් ලියන්න කියලා. ඉතින් ඔයාලා කැමති සංගීතඥයෙක් මෙතන තෝරගෙන එතුමාගේ ජීවන තොරතුරු, එතුමා අතින් සිදු වුණු සේවය, සිදු කළ නිර්මාණ පිළිබඳව
කරුණු දෙක බැගින් ලියන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේ තොරතුරු ඔයගලන්ට 10 ශ්‍රේණියේ සිලබස් එකට ඇතුළත් වෙලා තියෙන ඉතින් ඔයාලා ඒවාට හරි පිළිතුරු සපයන් ළමයි. අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ ළමයි මේක බටහිර සංගීතය පිළිබඳ දැනුම තමයි බලන්නේ. ඉතින් ඒක තොරගත්තොත් පළවෙනි යට අහනවා ඉහත සර ප්‍රස්තාරයේ දැක්වෙන එක දෙක තුන හතර අංකවලට හිමි සංකේත වලින් ප්‍රකාශ වන අදහස දක්වන්න කියලා. ඉතින් සී සී කියන්නේ පළවෙනි යට දීලා තියෙන සී කියන එකෙන් දැක්වෙන්නේ ළමයි ගීතය ඇති ස්කේලය. දැන් ගීත ඇති ස්කේලය දැක්වීම සඳහා තමයි මෙතන සී වලින් කියවෙන්නේ. ඊළඟට දෙවෙනියට තියෙන ටයිම් සිග්නේචර් නේද? එතනින් කියන්නේ ගීතයට අයත් තාලය. දාදරා තාලයද කෙහෙරවා තාලයද කියන අදහස. තුන්වෙනි සංකේතයෙන් සඳහන් වෙන්නේ පෙර විභාගය කියන්නේ කලින් විභාගයේ තියෙන සර ටික නැවත වාදනය කරන්න කියලා. හතරවෙනියට තියෙන සංකේතයෙන් දැක්වෙන්නේ මේ සංකේතයේ කියන්නේ වරහන් වගේ තියෙන කොටස ඇතුලේ තියෙන ඒ සම්පූර්ණ කොටස නැවත වරක් වාදනය කළ යුතු බව තමයි ප්‍රකාශ වෙන්නේ. ඉතින් එම සර පස්තාරය බටහිර ක්‍රමය සංගීත ක්‍රමයට පස්තාර කර දක්වන්නලු. මෙහිදී ඔයගොල්ලෝ ඔයාලාගේ පේපර් එකේ පැත්තකින් C D E F G A B කියලා ලියන්න. ඊට පස්සේ ඒට යටින් අපේ පෙරදි ක්‍රමයට සාරි ගාමා පාදානි කියලා ලියන්න. එතකොට මෙතන තියෙන ගම්මප මගරි සා කියන සර අපි බටහිර ක්‍රමෙන් ලියා දක්වන්නේ පස්සාර කරන්නේ කොහොමද? බටහිර ක්‍රමයට පස්සාර කිරීමේදී ළමයි ඔයාලා දන්නවා ස්ටේව් එකක් ඔගොල්ලෝ දන්නවා ඉරි පහක් මතනේ බටහිර ක්‍රමයට පස්සාර කරද්දී නේද ඉරි පහක් මත ජී ක්ලෙෆ් එක ඇඳලා ඊට පස්සේ මේ අදාළ ස්වර පස්තාරය සඳහන් කරන්න ඕනේ. එතන ඔයගොල්ලෝ ජී ක්ලෙප් එක ඇඳලා ඊට පස්සේ ටයිම් සිග්නේචර් එක 4න් 3 කියලා දාලා ඊට පස්සේ ගාමා පා ඒ අදාළ සංකේත මගින් දක්වලා පස්තාර කරලා පෙන්වන්න ඕනේ. ඊළඟට කවුන්ටර් පාර්ට්ස් කියන්නේ මොනවදයි පැහැදිලි කරන්නලු. इतने नम कौंटर पार्ट क्या गीत गीत तनुट अदाल अणु अणु इट समीव निर्माण कर नुलाबन निर्माणात्मक स्वर संगतिया नम स्वर खंड अंतिम युत स्वर पास्तार गेलपल थर्ड हार्मोनी स्वर पेरियल दिखेल ඉතින් හාමනි සින්දත්තේ ඔගොල්ලෝ ඉගෙනගත්තත් දන්න ළමයි ඉතින් මෙතනදී තර්ඩ් හාමනි කියන්නේ මෙහෙමයි දැන් මෙතන තියෙන්නේ ගම්මප්පා තර්ඩ් හාමනිකේදී අපිට ගන්න වෙන ළමයි පදනි දපම ගා කියන ස්වර අපිට ලියා දක්වන්න වෙන්නේ එහෙම පදනි දපම ගා ඉතින් එහෙනම් ළමයි ඔය විදිහට තමයි අපේ පේපරේ සාකච්ඡා කළේ ඔයාලට තේරෙනවා ඇති ඒ ඒ මාතෘකාවන් ඔස්සේ ප්‍රශ්න ගොඩනැගී තිබෙන ආකාරය රාග වලින් ප්‍රශ්න තාල වලින් ප්‍රශ්න ජන සංගීතෙන් සම්ප්‍රදායන්ගෙන් නේද සංගීත සම්ප්‍රදායන්ගෙන් නාට්‍ය සම්ප්‍රදායන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා බටහිර සංගීතයෙන් වගේම ඉතින් පරිස්සමින් ප්‍රශ්න තෝරාගෙන හොඳින් විමසා බලා පිළිතුරු සපයන්න එහෙනම් ඉතින් දරුවනේ तेरवन सरनाई।